ඔබෙක්වන්නේ ස්වාධහින රූපවාහිනී සවසහ අයිත්‍යහ ප්‍රධාන පුවත්විකාශය සම්කෙන්. මම නජිත් මාතරක මම මදුනිකා කරපුටු කල අදත් මුලින් මවධහනය පුවත්සිර සැලවෙත. කොරෝනාව රට තුළ පැතරයාම කඩිනමින් මර්ධනය කරන මඟ ගැන සොයන්න ජනපති විශේෂඥ බෛද්‍ය උපදෙස් ලබාගනී. ොරෝනා රගී දරන එකසිය අනුවක් වේ. හක්පන මරණකරුත් කොටිකාවත්තේදී නිරෝදාහන නීතියටම ආදාහනය කෙරේ. ඇන්දිරිනීතිය කඩකොළොත් දින්න දා හතරක් නිරෝධහයනයට. වටවල් දහතුන ගුවන්තුට පළලවල ෙර විශින ශ්‍රලාංකිකයන් හිස්තුන් දෙනකු මෙැරටබත ගෙන්වාගන්න වජයතීරණය කරයි. මැතිවරණේ ගැන අධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවක් නැහැ. ජනප තීරණය ජනපති ලේකම් මැකෝට ඩන්වයින් කොරුණාවෙන් දේශපාලන බාසි ගන්න එපා ජකත් සෞ්‍ය සන්නධානෙන් ක්‍රම්්ට දැඩි අවවායක්. පොරෝලාබයිරසය රට තුළ පැතිරයාම කඩිලමින් මර්තනය කිරීමට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබා ගැනීමේ අරමුණින් ජනාධපති, ගෝටහබේ ්‍රාජපක්ෂ මැතිතුමා ශේත්‍ර කිහිප්වයක විශේෂඥ වෛද්‍යවරුන් අතර හමුව පැවැත්වනා. ජනාධපතිතුමාහා විශේෂඥ වෛදතරුන් අතර හමුව පැත්වුණේ ජනාධපතිකාර වැලේටී. ර රේ පැරයාම ලක්කීමට වජ්‍යයහා ආරක්ෂක අංශමෙන්ම. සෞඛ ෂේත්‍රයකත් ක්‍රයාාමාර්කහා ඉදිරිට අනුකමය කලේතු වැඩපිළිවෙල මෙහිදීතීර්ක වශයෙන් සකචාවටි කරුා. වයිරසේ ආසාධිත පුදගලීින් ලඟින් ඇසරු කළ කණ්ඩයම් හා ඉන් අදිරි දෙක් ඉදිරි සතතා පැත් ව පුදගලින් හඳනනාකනමින් පරීක්ෂ සිදුදකීම වැදත්කම විශෂ්‍ය වෛතරන් පෙන්වාතුන්නා යිේ හඳුරාගැනීම තවශ්‍ය පීක්ෂණ කතුල ප්‍රමාණවත් පරිදි පැවතියද ඕනෑම ත්වේකට මොන දෙහැකි පරිදි ඒවාගෙන්වා ගැනීමට පිවරගන්නාලෙ සයි. ජනාධිපතිතුමා මෙහිදී සෞඛ්‍ය බලධාරීට උපදෙස්ලා තුන්නේ ලොව සෙසු වටවල් අභිබවා රටතුල වයිරසේ පැ්‍රියම වැැක්වීමට ජනාතිපත්තුමාගේ යන නිරෝදායන වැඩ පිළිවෙ විශෂ්්‍ය කණ්ඩයමේ පැසුමට ලක්ුණනාා එමක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත්කිරීම වෛරසේ පැත්‍රියයාම් වැලැක්වීමට ඇති වැදකත්ම පිවරබවයි ඕන් පෙන්වාතුන්නේ. වෛරස පැතෙකුස් නැති ප්‍රදේශ ආක්ෂා කරගනිමි වැදගත්කම වෛතවරුන් දැඩිව අවධාරණය කලාා. ඔන්ගේ මතේ වූයේ එම ප්‍රදේශ්වලට වරසය පැතිරි ඇති ප්‍රදේශවලින් සංචරණ නවත්වා ගතේතු බවයි. පංචායුධ ක්‍රමවේදයක් ලෙස සෑම අයිකුම හැකි උපරිමෙන් නිවසේ රැඳී සිටීමම පළමුපියවර ලෙස ඉතා වැදකත් පව මෙම හමුවේදී වතවරුන් ප්‍රකාශ කලා. නිවසින් පිටවයාමේදී මුක අවරණයක් පැළදීම மூනඇල්ලීමෙන් වැලකීම සෑම් විටම මීටලක දුරස්ථභාවේ පොත්වාගෙනයම් හා අත් හොඳින් සේදීම එම ක්‍රමේට අයත් වනවා. විශෂක්නීින් විශ්විද්‍යාල තාක්‍ෂණ ආයතන් හා පුද්ගලකණ්ඩ අයම්, ොවිD-19 ආශසිිව නවස්වයා ගැනම් ගණාවක්සිදු කරති වෙනවා. එම සොයා ගැින්ම් විශෂක්්ටමින් පරක්ෂණ වලට ැනිනමින් ලක්්‍රීම පිළිබඳවද මේේදීසාචාකිර . කරෝුණ වෛරිසය කඩිනමින් ආසාධනවී ඇති පුදගලින් පිළිබඳවත් ඔඕුන් න් දාගනීමට අනුකමනයක් කළේතු ක්‍රමවේද කවරේදයන්න පිළිබවත්. ජනාධිපති ගෝටාවේ රාජපක්ෂමඇතිතුමාපිමසා සිටිය. දී වැඩියාව ඇතුම හා හරත රෝග ඇති පිරිස් අවධානයෙන් පසුවේ යුතුයි. ඔවුන් නියම කර ඇති අවෂද නිසි පරිදි ගතයුතු බව වෛතවරුන් ප්‍රකාශ කළලා. එමෙන්ම දුම්පානයෙන් සම්පූර්ණින්ම වැලක සිටම වැදගත්කමද අවධාරනය කරුණා. සෑම අයිකුම උගර ආශිත ප්‍රදේශ නිනත්තරයෙන් තෙත්ව තබාගැනීමට දීරපාන ගැනීමේ වැදකත්කමද මෙහිදී වෛතවරුන් පෙන්වාතුන්නා. ඇදිරි නීතිය කඩ කරන පුදකලයන් දින දා හතරක නිරෝධහයන ක්‍රියාවලියකට යොමු කරන බව නියෝජ පොලිස්පති අජිත් ්‍රෝහණ මහතා පවසනවා. හෙට සිට මෙම වැඩිපිළිවෙල ක්‍රියාපක කරන බවයි ඒ මහතා වැඩිතුරටත් සඳහන් කළේ. ශේෂයෙන්ම හෙට දිනේ සිට යම් පුද්ගලයෙකෝ පුද්ගල කණ්ඩායමක්. ඇදිරිමීති බලපත්‍රයක් නොමැතිව යම් දිශත්‍රික්කයකින් තවත්ද ශ්‍රීකට යාමට උත්සා කරනොන තමන්ට දී ඇති හැඳුරුම් පතෙන් ලබාදී ඇති සහනය අවභාවිතා කරමි නිුත්සා කරනවනං. එවැනි අය දින දාහත්‍ර කාලයකට නිරෝධයන ක්‍රියාවලියකට යොමුකිරීමට කටුතු කිරීමට අපි බලාපොරොත්වයවා යම් කිසිෙනෙක්. අවරුද්ධ සමරීමට හෝ දෙමව්පියන්ට සැලකීමට හෝ බස්නාහිර පලාතෙන් පිටතට යනවා කියන්නේ ඇත්තම් බස්්නාහිර පලාාතට පැමිණීම මෙම රෝගය ව්‍යප්තවීමට රිජු හේතුවක්වෙන්ට පුළුව. හිතියනිසා අපි හැමෝගෙන් ඉල්ලා සිනවා අපි ඉන්න තැනින්දල සමරම මේ වසංගතය දුරුරාට පස්සෙේ අපිට අවුරුදු කන්න අවස්ථාවක් ලැබෙනවා. කොළම ගම්පහා කළුතර පුත්තලම මහනුවර හා යාපන දශ්‍රෙක් මෙන්ම. රත්නපු ස්ශ්‍රික්කේ රත්නපුරහා පැල්මටල්න්න පොලිස් ම ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු. ඇදිරි නීතිය අකණ්ඩව ක්‍ර්‍යාත්මකයි සසු ප්‍රදේශවල ඇදිරි නීතිය අද පෙරවරු හයිටල් හිල්කරුණ. ඒ පස්සරු හතරට ෑලි ක්‍රියාත්ම කිරීමටයි පියවර ගැනුනේ. ඒල අපන දාහත්‍රවන්දා පෙරවරු හයට තාවකාිුව ඉවත් කරෙන අතර එදිනම සවස හතරට යලි ක්‍රියාත්මක බවයි රජනිවේතනය කරඇත්තේ රත්නපුර දිස්්‍රික්කේ රත්නපු හා පැල්මටුන්න පොලස් මල ප්‍රදේශවල, ඊ රාත්‍රිය සිට නැවත දැනම් දෙනතුරු. ඇදිරිනීතිය අකණ්ඩව ක්‍රියාත්මක බව, පොලස්මාධ දෙ කොට්ටාසය සඳහන් කලාා. එයනු එම පොලස් බල ප්‍රදේශ හරහා ගමනා ගමනය සම්පූර්ණයෙන්මතහා නම් වනවා. ඇදි්‍ර නීතිය පැනවීමෙන් ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව ඉවසාසිටින ලෙසයි, රජය ජනතාවගින් ඉල්ලා සිටින්නේ. කරෝුණාව වෛරසේ ව්‍යප්තිය පාලනය සඳහා ඇද්‍රරිනීතිය පැනවීම ඇතුළූ ක්‍රියමාර්ග රසක්ගෙන ඇත්තේ ජනතාවගේ යහපුත වෙනුවෙන් බව රජය අවධාරණය කරනවා. බෙරට කොරුුණා රෝකීන්ගේ සංඛ්‍යාව එකසිය අනුව දක්වා ඉහලකොස් තිබෙනවාා.ඒ අදුදිනේ තරෝගයක වු හඳුනා කැනීමත් සමකයි. කොවිD-19 අපේ මුළු රටම ආක්‍රමණය කරන්න කල්යල් බලමින් ඉන්න මොහොතක මේ ආක්‍රමණයේ දෙවැනි නැගැටීමක් පිළිබඳව සෞඛ්‍ය අංශ අන්නතුරු අඟවා තිබෙන මොහොතක තමයි අපේ එන්නේ මේ ගතවිබෙන් තිබෙන්නේ තත්පරයෙන් තත්පරය අපි ඒ අභියෝගයට මුහුණ දෙන කාලාවකවානුව අතරේ. ඊයේ දවසේදී ොවිD-19 ආක්‍රමණයේ හත්වන ගොදුර අපේ රටෙන් වාර්තාාව වුණා ඔහු වයිස අවුදු හතලෙස් හතරක්වන පිරිමි පුදගලෙක් IDඩH රෝහලේ ප්‍රතිකාර ලබමනිසිටිතිත් තමයි ඔහු මෙලෙස වාසනාවන්ත විදිහට තමන්ගේ ජීවිතයෙන් සමගත්තේ. මෙ අතර රත්න පුර සහ පැල්මඩුල්ල ප්‍රදේශවල පුද්ගලයන් හැට හදනෙනකු. රෝධහයන මධ්‍යස්ථානයක් කර යමු කිරීමට දියතලාව නිරෝධහයන මධ්‍යස්ථානය කරායි යොමුකිරීමට අදාළ බලධහරයෙන් පියවර ගත්තාඒ වගේම මේ කොරෝනා ආසාධතයන් හුනා ගැනීමට භවිතා කරන PCR පරීක්ෂණය එහි ධාරිතාව තවත් වැඩි කිරීමට සෞඛ්‍යංශ මෙවනමට කටයුතු සම්පානය කර තිබෙනවා මේ සියුල්ද හමුවේ අපේ රටේ කොරෝණ වර ස්ව්‍යාපතිය පිළිබඳව නවත්තම යාවත්කාලි නබීම් මෙලෙස දක්වන්නට අපිට හැකියාව තිබෙන කරෝනා ආසාධනවීමෙන් පසු ප්‍රතිකාර ලලාාපිට වගේ පුද්ගලන්ගේ සංඥ්‍යාවහති සහක්. රෝගීන් එක සේතිස් පස්ස දෙනකු මේ වන විට කොරුණා ආසාධනීවීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබනවාා. රෝගය සම්බන්ධයෙන් සැකපිට දෙසිය හතලිස්ත දෙනිකු රෝහල් ගතකර ඇති පවයි සෞඛ්‍ය අමාත්‍යශය ඇසඳහන් කළේ. කරෝන ආසාධනය වීමෙන්මැරටද මේ කිය පුද්ගලින් සංඛ්‍යාව හතක් දක්වා එල ගොස්තිබෙනවා. අංගොඩ බෝන රෝග වි්‍යායතන ප්‍රතිකාර ලබවින් සිටි. හතලස් හතර හැවිදි පුද්ගලයෙුයි යේ ජීවිතක්ෂයට පත්ව වනේ ඔහුගේ දේය පිළිබඳවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසානභූ මීදී සිදු කෙරුණ. පුද්ගලයා මුස්ලිම් ජාතිකය වුුණත් එම ඥාතීන්ගේ සියලු දෙනාගේ එකගතාවේ කැමැත්ත මත. අපි අද මෙමා අදහන කටිු සුදු කර ඔවුන් මෙම පවතින සක්ත්‍යේ තේරුන් අරගෙන. ඉතාමත්ම නම්්‍යශීදීව අපි සහෝක දුන් අපේ රාජකාරයට විසිද්ත කරන්න. අම්පාර අක්ක්‍රේ පත්තුූර්පදශයේ පුද්ගලෙකුට කොරුණ වෛරසයේ ආසාධනීවී ඇති බවතවරුී තිබෙනවා ඒ සමඟ ඔහුක්ක්‍රේපත්වූ රෝහලයේ සිට වැලිකන්ද පිහිිොවි-19 රෝගින්ට ප්‍රතිකාරන රෝහලයටත මාරුරයව මෙතැයි පිවර කරුණේ මෙම පුද්ගලයා සමග සමඳදා පවත්වූ තවත් පුදගලින් පිරිසක් සම්බාතින් සෞඛය නිලතාරීින් පරීක්ෂණ ආරම කරතිබෙනවා. මේ අතර බණ්ඩාරගම අටලුකම මනුර කකරුණණයන පදේශ තවදුරටත් හෝද කලා පදේ ලෙස පවතිනවා එ ප්‍රදේශ්වල නිරෝධානයයට ලක්කරඇති පිරි සම්බන්ධය නිරතුරුවම වෛ්‍ය අංශවල අවධාන යොමුකිරෙන අතර, අදාල පරේක්ෂණද අකන්දව සිදුකරන පවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මන්න්නරම තාරාපුරම් ගම්මානයේද තාවකාලිකව වසාැමීමට මාජන සෞඛ පරක්ෂකරුන් කටයුතු කළලා පුත්තලම්පදේශ, පදිංචකරුවකට කරෝා ක්‍ෂ මතවීමත් සමක. ඔහු තාාපුරම් ගම්මානට පැමි ඇතිබවට හෙලවීමත් සමකයි මෙම තීරණයකන තිබෙන්නේ. ඔහු එම ගමානයේ පැවති අවංගල උත්සවේකට සාගී ඇතිබව හළිවුනා. මෙම අවංගල උත්සවේට සහපාගේ වූ බව කියන හිටපුූ නියෝච්ච අමතෙරයෙක් වන ආදර මස්තාාන් මහතාරද නිවසතුළම ස්වන් නිෝධදායන්ට ලක්වුණ ලෙස මාජන සෞඛ පරක්ෂකවරුන්. දස්පාතිබවා පුත්තලම රත්මල්්‍යයි ප්‍රදේශෙන් හඳනාගත් කොරෝණා ආසාධීතය සමග මන්න්නරම අවංගල උත්සවේට සහාකි වූ පුදගලින් තිස් නමැෙකු සොයා පරක්ෂණ අරමකරතිබෙනවා. අදාල්ල පුද්ගලින් සොයා ඔුන් කඩිනනිමින් නිරෝධානයට ලක්කරීම සෞඛ අංශවල අරමුණයි. රත්නපුර සැල්මටල ප්‍රදේශව දලින් හැටහත් දෙෙකු ියතලාව නිරෝධායන මධස්ථාන කරයමු කිීමට පියවගනනාා ඒ රත්නපුර මුදව ප්‍රදේශෙන් කොර රෝගෙන් දෙදෙනකු හම ීමමත් සමකයි. ජයහිල සදඇල් පපදේස්වන් නිරෝධාන ගහරමින් සිි පුද්ගලින් විසිත්තුන් දෙෙකු අතරංගොට ැනීමට නවි කමුදා බද්්‍යාංශ සමපත් වනා පහරදීම සිද්ධයකින් තුවල් ලබූ මෙම ප්‍රදශ කොයිරත වේතරයෙක. රෝහල් කතකිරමින් පසු ඔවුට කරනාාව වෛරස ආසාදනවී ඇති බවට් තාාවරු වුණ එම පුද්ගලයා සමග රජු සමඳතා පවැත්ව මෙම පුදගලින් විසිතුන් දෙෙන ඕන්ගේවාසස්ථාන් තුළතිීම නිෝධයනයට ලක්කිරීමට මාජන සෞඛ්‍ය පරක්ෂකවරම් කටහිුතු කලා මතට ඇබැහිවී සිටි මෙම් පිරිෙස නිරෝධයනය කටකිරමින් ප්‍රදේශය පුරා සැසරමින්. රක්ෂක අශ මාානවින් සිටියා ඒය අනුවයි ඔවුන් මෙසේ අත්තරං ගොට ැනමේ. එම පිරිස ඔළුවිල්හි නවකමුදා නිරෝධාන මදස්ථන විත වැගෙනීමමට කතේතු කරුණා. ටනායික ගුවන්තටපලිවන්හාලෙකට, කොරන ආසාධිතීකූ පසුගේ ද පැමිණ ඇතිබවින්, එහි සේවේක් කළ තරමයෙක් සහ ඔහගේ පවලේසාබච්චිකයින් නිරෝධයනය සඳහජම කරතිබෙනවා මෙ අතර සංචාරකයන් සහ මීග ප්‍රදේ බෝ් සේවා පොත්වාගෙන කියිය කරුණෑගල පුදගලයෙකුද නිරෝධායනයට ලක්කරීමට මහජන සෞඛ පරීක්ෂක කරු කටතුරෙනපා කෘතිබෙනපා. දකාඩු නිරෝධයන දස්ථාන, නිරෝධානයට ලක් වූ පුද්ගලින් තිස්ත්ධෙනෙකු නිරෝධායනය වීමෙන් පසු නිවෙස් පලා පිටවකිය. ඔවුන් සේලතිනා PCR පරීක්ෂණයට ලක්කර ඇති අතරුව එවැනි පරීක්ෂණයකට ලක්කර නිරෝධයන මධස්ථානයකින් පිටපකිය පළමුකණ් ඩයිමවයයි. ඩක්ඔය දරවල ප්‍රදේශයේ පවුල් දෙසේෙකට ඇත්තුද්ගලින් අපසිීතෙකු තම නිරෝධයනය අද සාර්ථකව අවසන් කලා එම් ප්‍රදේශයේ පැවති දවෝ මෙහකට සහභාකි වූ මෙෙන් පිරිස නිරෝධයනයට ලකිරීමට කටයුතු කරුණේ ඒ මෙෙ වූ ඉන්දියාවි සිට පැවැණි දවගතිවරයට කොරුණා ආසාධනවී ඇති බවට හෙලවීමෙන් පසුුවයි. ත්මන මියල්ලපදේශේ පවුල් දෙකට අය පුද්ගලින් දාසයෙන්කු නිරෝධයනිසනහා පූුණානී නිරෝධාන මධස්ථාන වෙ ඒ යොමු කරුණා. ඉන්දාවේ පල්ලියක පැවිති දේව මෙකට සභාකි වී මෙරට පැමණි බේරූලපදේශේ පුදගලෙ ට කොරුණා වෛරසේ ආසාධනෙී ඇති බවද්‍ය පසුගේධතාාවරුුණ. ඔහු සමඟ මියල්ලපදේශේ පුද්ගලින් දෙදිනිෙකුද ඊට සහභාකිවී ඇති බව බුද්ධි අශයලි කරගත්තා. න්තුරුවයි ඔුන් ඇතුළ ඔවුගේ පවල්වලට ඇත් පුදගලින් දාසේ දිනා මෙසේ නිරෝධායන දස්ථානයට යොමු කිීමට පියවර කැනේ මොවුන් සමග සමඳතා පැවැත් වූ තවත් පවුලක පුද්ගලින් පස් දෙෙනෙකු නිස්තුලම නිරෝධයනයට ලක්කිරීමටයි මාජන සෞඛ්‍ය පරීක්ෂ කරු පියවරකගත්තේ. කොරනා වරිසේ වලඳු රෝගින් හඳුනා ගැනීමට මෙට විශ්විද්‍යාල සතු පරීක්ෂණ උපරන රෝහගල් වෙත ලබාතීමට එකතාව පල වී තිබෙනවා මේ සපන්දී නු සක්කචාවක් සෞඛ්‍ය අමත්‍යෑශීදී පැවැත්වුණේ අමත්‍ය ආචාරය බඳුල කුණවර්තන මහතා හා අමත්‍ය පවිත්‍ර වන්‍යාරක්ෂණ මහත්ම පින්ගේ ප්‍රධානත්වෙන්. කොරණ ආසාධතයන් හඳනාැීමේ ේCR පරීක්ෂණ දාර්තාව හ ැවීමට පිවරගෙන ඇති බව සෞඛ්‍ය සේවා දෙක්ෂන් ප්‍රල් විශිෂ්‍ය වයිද්‍ය අනිල් ජාසිංග මතා පවසෙන පා. PCRCR පරීක්ෂණය තවත් ආයතන කීපයකට යුදවනු ලැබවා එනම් අපේක්ෂා රෝහල. ේඩ රෝහල රත්නපු රෝහල මේ රෝහල් වලත්ඒවගේම IDH් ෝහලෙත්. ආරම්භ කරු ලැබවා PCRCR පරීක්ෂණය. මේ මොහත ගන විට අද දවසේ වාර්තා වනේ එක පුද්ගලයෙකු පමණයි. මේ එකසිය අසු නවදනාගෙන් අසූ දෙනෙක්ම විදේශ රටවල සිට ලංකාවට පැමිණියයි. ඒ අය සමඟ ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ එකසිය හය දෙනෙක් රෝගීන් බවට නැවතත් පත් වෙලා තිබෙනවා. උද්ගලයන්ගේ ආශ්්‍රිතයන්, රෝගීන් බවට පත්තුනොත් අප දන්නවා දවස්තියක් ඇතුළත අනිවාරයෙන්ම මේ රෝගීන් අපට සොයාගන්නට පුළුවන් වෙනවා. එනිසා ලංකාව පුරා කවුරුවරි රෝගීන් සිටිනවා නම්. ඒ රෝගීන් අපට අඳුනා ගැනීමට ලබන දහනම්වෙඩා දක්වා දවස්තිය හොඳටම ප්‍රමාණවා. එනිසා අප විශ්වාස කරනවා මේ රට, කොවිද දහනව රෝ දහනවේ රෝගෙන් ගිල ගැනීමට තියෙන සියලු ඉඩකඩ අවසං වෙනවාය කියනෙක්. රාජ්‍ය අවශ්‍යද නිෂ්පාද සංස්ථාව හිගේකින් තොරව අවෂද ලබාදීමසඳහහා කටයුතුකරනබවයි එහි සභහපති වෛද්‍ය උත්පල ඉන්්‍රවශ මහතා පවසන්නේ. ඉඳර්නීතිය දාපු දවසේ සිට අද දක්වාම Sස්SPMC ආයතනය නිෂ්පාදන කටයුතු අකණ්ඩව සිදු කනවා අුෂ නිෂපාදයන සඳ අවශෝ අමුද්‍රව්‍ය පිට ටින් ආනෑනෙකරු ලබනවා ප්‍රධාන වශයම චීනනිසා ඉන්දාවෙන් තමයි ආනෑ අනු කරන්න චීන කාන්තාව කොරෝනාා රෝගෙන් පෙළෙන බව දැනගත් පසු පිත් සාමික තීරණයක් ආවා මේ රෝගය ලංකාපුරා ව්‍යප්ත වේ ඉදිරියේදී. එම නිසා අපි රිස්කයක් කරගෙන මේ අවෂදවට අවශ්‍ය අමුදව්ිය අප වවෙලාසිරින්ම ආනෑනය කරා මේ කොරෝනා තත්ත්ව යටතේ. ඒ අවෂදදිගේයක් ලංකා ඇතිවෙලා නෑ. අවෂ දෙයක් ඇතිවන අප නි්පාදනය අඩාළ වෙන්නනේ. අප නි්පාදන අඩාල වුණේ නෑ. අපේ අවශ්‍ය සැපයුම් අදාළ වෙලාවට වෛ්‍ය සැප මංශ වෙත නිදිනපතා පාහෙත් සිදකරනවා. ඒ නිසා අෞෂද හිගයක් මේ වෙලාවේ නැති අතර ඉදිරියේ දීද. ඒ සඳහා බියවීමක් නොවී යුතු බව ප්‍රකාශ කරන්න කැමතියි. ො 19 වර්සේ පානය කකිරීමම් සහ යොද ගතයක උපක්‍රමන් පිබඳ යෝචන මල්ලවක්ත් ශ්‍රී ංකා ප්‍රාශෂඥ වයිතරුන්ගේ සංගමේතතිි පත් කරතිබෙන පා. ඇු ලෝක රටවල් සහ ස්වයන් පාලන ප්‍රදේශ දෙසිය නවයකට මේ කොරෝනාා වෛරසය ම පුදදුමාකාර හිසරදයක් බවට පත්වෙලා බෙනවාඒ. රටවල් වල නතාව ක්‍රම ක්‍රමයෙන් වරසේ ගොදුර බවට පත්වමින් ඉන්නවා. එව නවස්ථාවක අපි හැරනවා ලෝකයේ දිහාට ලෝකය ැන කතා කරනකොට. මුලු ලෝකයෙන්ම කොරෝණ වර්සය ආසාධනය වුවන්ගේ සංඛ්‍යාව මිලියන එකයි දශම පහ ඉක්මවාතිබෙන බවතමයි මේ වන විට වාර්තාවන්නේ. ඒවගේ අපි දැක්කා සති එකොළහකට පසුව චිනේ වහන් නගරය විවෘධ කරතිමනාආකාරයක් හැබැයි ඒම වුණත් සීෆන් හේ කිය නගරය මේ වනවිට සම්පූර්ණයෙන්ම වසාදමීමට චීන රජය කටයුතු කරතිිනාකාරයක් අපිට දකින්න හැකියාවක් ලැබුණනා මේ තොරතුරු අතරේ ලෝකයේ අලුත්මතුරතුරු මලෙසයි අපිට පාර්තාවන්. ොෝුණනා වෛරසය දේශපාලනී කරණය කිරීමෙන් වලකින ලෙස. ලෝක සෞඛ්‍ය සන්නධානයේ ප්‍රධානනියා ඇමරිකා ජනාතිිපති ොනට්‍රම් පටදන්වාති බෙනවා. බෙදී වෙන්නීමෙන් නොව එක්සත්ව කටයතු කිරීම විමවස්ථාවේ අත්‍යවශ්‍ය බවයි ඔහු පවසන්නේ ලෝක සෞඛ්‍ය සන්නධානය චීියනයට පක්ෂපාතිව කටිතුරන බවට. ජ ති ප්‍රකාශයට ප්‍රචරක් සසයි, ලක සෞකි සන්නුධාන ප්‍රධණනය බව ප්‍රකාශ කරඇත්ති. මෙමනවිට ලෝපපුරා පහු ක්ෂතිස් දහ හරස තිස් නවදනකොට ෛරස ආසාධනී ීතිබෙනවා. සවේ ලබ ඇති සංක්‍යාව තුම් ලක්ෂති හදහස් හරසි තිස්සෙකක්. මරණන සංඛ්‍යාව අසු නවදහස් හක්ෂිය දහසයක්ට සයිවාර්තාවන්නේ. ලෝපුරාරටමල් හස්වන් පාලන ප්‍රදේශ දෙසය නවයක වෛරස ්‍යපතවී ඇති බව, ලෝක සෞකකි සනදධානය පවසනවා. ඉදිරි සති අටක කාය තුළදී, කඩා වැටි ඇති ආර්ථකය දංකාසිටුවීමට කටිතු කරෙන බව ඇමෙරිකා ජනාදති පිටන ්‍රම් පවසනවා, පිට පිට දෙවනිදිනයටත් ඇමෙරිකාාවෙන් වැඩිම කොරුුණාරෝග මරණ සංඛ්‍යාව, ඒ දින දිීවාර්තාාවනා ගතු වූ පැවිසි හතරතුළදී පමක් ඇමෙරිකාේ මියගගේ කොරුණාරෝගිනි සංඛ්‍යාව, එක්දහස් නොසිය හතලියයක්. ඇමරිකාේ පාන්ත පනහම ආණඩුකාරුන් තම පරිමශක්තිය යොදවමින් ව්‍යපාලනයට දැඩි උත්සාහයක නිරතවෙමින් සිටිනවා. කැලිෆෝනියා පාන්තයේ නිවාස පහසුකම් නොමැති, කොවි-19 රෝග ලක්‍ෂණ සහිත පුද්ගලින්න්ට නව ජංගම නිවාස පහසුකම් සපයාදීමට අද දවසේදී කලිෆෝනියාා බලදහරෙන් කටේතු කළ. පළමු කොරුණා රෝගයාවාර්තා වූචිනේ වූහන්න කරෙන් ඒදිනේදී කොරුණා රෝගී මරණ දෙකක් වාර්තා වුණා. නව ආසාධ්‍යයන් හැටතු දෙෙන කුවාර්තා වූ අතර ඉන් හැට එක් දිෙකු විදේශකයන් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. සති එකකුලාාක වසදමිමකින් පසුව වූහන්නකරය ඊ දිනේදී ප්‍රථම වරට ගමනා ගමනයට වෘත්තු වනා. එවන්ෙන් විදුලි ආලෝක සන්දර්ශනයක්ද පැත්තුබවයි විස්මාධ්‍ය වාර්තා කළේ. තාන්නේ අග්‍රමාති ොරිස් චොන්සන් ැඩිසත්කාරයගේපතිකාර ලබුවද හෝගේ තත්ව යාපත් බවයි එරට අග්‍රමාත්‍ය කාරයාලේ පවසන්නේ අධික උනෙන් සහ කැස්සෙන් ඔහු පෙරෙන බවස් නහන් ක්සින් ආධාරක ලබාතුන්න්නද වෙන්ටලේට ආධාරක ලා නොදුන් බවයි රෝහල් ආරච මාර්ගස නහන් කරන්නේ මෙම මස අගද මෙමට පනවා ඇති ීතිරී ලිහිල්කිරීම හැකිවනු ඇති බවට තමමා විශ්වාස කරන බව ඉතාලි අග්‍රාමා්‍යවරයා පවසනවා දකුණු ඉතාලියත කොරණ වයිරසය ව්‍යාපතවීම වලත්ාගැරීමට හැකිවූයේ ජනතාවගේ සහයෝගේ මත බවයි ඉතාලි බලධහරී පවසන්නේ උතුරු ඉතාලි තුළද මෙමට විට මරණ හා ආසධිත සංඛාව අවමමින් පවතිනවා. ්‍ර ලාංකන් විහ. ඉදහත් අතර පමාණයක් මලානෝ අවට ඒවගේ ලොම්බාර්දය ඒවගේ බෙර්ගම උතුරු ඉතාලිය ජීවත් වෙනවා ඔුන්ගේ රැකිරක්ෂා කටයතුවලට විශාල අභියෝගරක්ෂය මේ වනවිට එල්ලවෙලාතිබෙන එමනිසා ඔුන් ැඩ ආර්ථික වගේම අපහසුතාවන් රාජයකට මෙමොහොත වනට පත්ව තිබෙන බ්හන් කරා ්‍රලාංතිකන්ට යම් කිසි ගැටු කාරිත්යක් ැඩුව පවතිනනන් ඔවන්න නොපමාව දැනුවත්රන ලෙස වැඩබලන්න තනාාවපත්තුිය අප සමක සඳන්ර. කොරුණ වෛරසය බලඳීම හේතුවෙන් පංශයේ රෝහල්තුදී මේ යන සංඛ්‍යාව සියට අටකින් ඊල ගොස්තිබෙනවා මෙම වද්‍ය මද්‍යස්ථානතුද මෙයන රෝගිනි සංඛ්‍යාව සයටට පාකින් හළගොස් ඇති බවයි බලදහරීින් පවසන්නේ වැඩම කොරුණලාරෝගී මරණන සංඛ්‍යාවක් වාර්තාාවන ලයිස්තුවේ හරමනස්ථානයහිමව ඇතේ ප්‍රංශියයටටයි. වර්රසේ ්‍යාපතවීම මැඩ පැඇත්වීම ඉන්දියාවේ නවදිල්ලින වරස්ථාන විස්ක් වවාදීමට එයට බලධාහරින් පියවර ෙනැතිබෙනවා. එම්‍රදේශවලට ඇතුළුවීම හෝපිටවීම තහනම් ක ඇති බවයි දිල්ලිපොලසි පවසන්නේ නමුත් එම ප්‍රදශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාරපාන ලබාදීම නොකට වාස දුකිරෙනවා. රෝනා වයිරසේ හේතුවෙන් අඩ පනවී ඇති ජනජීවිතය සහ ව්‍යාර නගාසට්‍රීම්ඳ හා ඩොල මිියන්න දහ අටක සහන පැකේජයක් හොන්කොන් රජයලබා දීති බෙනවා. මේ අනුව මාස හයක කාලයක්සන හා සියලුම සේවකයන්ට වැටබෙන් සයටට පනහක් සහ හොන්කොන් ඩොල නවදසක සහනදීමමනාාවහිමි වන බව එරට ප්‍රධහන විදාහක් නෙ හරරි හැරවු ලෑම් පවසනවා. මධ්‍යසාර පානය කිරීම හේතුවන් ඉරනයේ ජීවිතක්ෂිට පත්තු සංඛ්‍යාව හයිසිය ඉක්නවාතිබෙනවා. දහ කැනක් හල්ගතකර ඇති බවයි එයටට මධ්‍යවාර්තා කරන්නේ මධ්‍යසාර පාන කිීම තුළින් කොෝ රෝගය පානෙ ක හැකි බවට මයක් පැවීම හැතුවෙන් මෙසේ මධ්‍යසාර පානයකර ඇති බවයි එයටට බලධාරෙන් පවසන්නේ. මේ අතර ඉන්දුනීසිාවේ කරණවෑමියකු සෞඛ්‍ය රක්ෂතුප පංගවලින් සැරසී තම රැකාව නිර්ථපන අු විදෙස් මධ්‍යවාර්තා කළ. වෛරසය ආසාධනවීමම වලක්වා ගැනීමට ඇඳම නිර්මාය කළ බවයි ඔහු පවසන්නේ. කොරියාවේ, කරෝුණනා රෝගී මරණ සහා ආසධතයන් වර්තාාවීම ක්‍රමෙන් අවුමවන බව එයට බලධහරීින් පවසනවා. දැනට දකුණු කොරයාාව නිවාඩු ලබා මේවැනිවිට ශ්‍රී ලංකාවට ගොස්සිටින ශ්‍රී ංකික ස්්‍රමිකින් තම ආයතන ප්‍රධානියාට ගුවන්සේවා යථතත්ත්වයට පත් වූ හැනින් යළි සේවයට වාර්තා කරන බවට දැනුන්දනලෙ ශ්‍රීලංකා විදන්සේවා නනිුක්ෘතිකාරයංශයේය කොරයානවංශය ශ්‍රීලාංකික ශ්‍රමකින්න්ගෙන් මේවැනි විට ඉල්ල ීමක් කරතිබෙන බවතමයි අපට වාර්තාාවන්නේ. ආසියානු අප්‍රරිිකාණු සහ ලතින් ඇමෙරිකාන්ටබලට කොරුණා වරසේ ව්‍යාපතිය මැඩලීම, යුරෝමිලියන විස්සක ආධාරමුදුලක් ලබාදීම, යුරපාසංගම පීවරන තිබෙනවා. එම ආධාර මුදල් ලබාදීමේදී වෛරසේ බලපෑම වෛත්‍ය පරක්ෂණ වෛද්‍ය ආරක්ෂණ උපකරන සහ ආර්ථි ඩාවැටිම පිළිබඳව සලකාබලන බවයි යුරපාංගමය පවසන්නේ. සමහර සමාජ විශ්්‍රේෂකයන් පෙන්වා දෙනවා මේ කොVවිD-19 කියන ලෝක වසංගතය ක්‍රමයෙන් මේ ලෝකයෙන් තුරන් වෙලා යනකොට. ලකෙම මිනිසුන් හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්ුවේ කියලා. එකයන්නේ ලෝකයට වඩ වඩාත් ආදරය කරන මිනිසුන් බිවෙයි කියලා ඔවුන් පෙන්වා දෙනවා. ඔවුන් වකුව කියන්නේ COොවිD-19 කියන අඳුරු වලාව ඇතුළේ හැංගුණු රිදිී රේකාව ඒ විය හැකි කියලා. ට දහතුනක ගුවන්තොටපොළවල සිරවී සිටින ශ්‍රීලාංකිකයන් තිස් සුන්දනෙකු මෙරටේට ගෙන්වා කැනීමට රජහ මැදිහත් වී සිටිනවා. අමාතමන්ල තිීන දැනුම්දීමේ මාාධිහමුමුවේදී සම කැබිනට ප්‍රකාශක අමාතය වයිද රමෂ් පතන නමහතා මේ බව කියා සිටයාා. දැනට විද රටවල ගුවන්තුොටුපලවල සිරවී සිටින ශ්‍රීලාංකිකයින් තිස්තුන් දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සහහා විදේශකටයතු මාත්‍ය දිනේශක නවර්ධන මැත්තුමන්සි නිදිරිපත් කරන ලද හැබිනට පත්චකාාවකටැිනට මැල්ලි අනුමතිය ලැුණ. ඕනයේ මස්කට් ගුවන්තුරපලේ ශ්‍රීලාංකික පස්තෙනෙකුද දුබයි ගුවන්තුටුපලේ තුන් දෙෙකු සිංගපූර් ගුවන්තුොටපලේ හදදිෙකද සිරව සිටරවා. Ethiopiaෝපියාව අද සබා නුවර ගුවන්තුරපලේ ක් ්‍ර ලාංකිකයෙකුද තුර්කිය ඇකකාාත් ගුවන්තුටුපල ශ්‍ර ලාංකිින් දෙදෙනෙකුද මලේසිාවේ එක් අයකුද සිරවසිටින බවයි පවසේන්නේ. ඉන්දියාවේ නවතිල්ලි නුවර ක්ශ්‍ර ලාංකිකිෙකු හා මාර්තිවනේ ක් ්‍රීලාංකිකයකුද. එංගලන්තේ ලන්ට නුවර ශ්‍රීලාංකිකින් දෙදනුකුද මෙස සිල්වසිටිනවා ෂල් රජයේ තත් ්‍ර ලාංකිකෙකුද පැපුහ නිවගීනාවේ ශ්‍ර ලාංකිකින් තුන් දෙෙකුද පෘතු කාලයේ ලෙස්්ප නුවරක් ්‍ර ලාංකිකෙකුද ඒජක්තුවේ කයිරෝනුවර තවත් ශ්‍රී ලංකිකින් පස්සෙනෙකුද මේ අරින් සිර වසිටප. එම පිරිස ලංකාවට පැමිණි පසු දින විසියකක නිරෝධානකට ලක්කරටත් රජය තියදුුකට තිබවා. ෝපියේලේගේ අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශයන්හි සිටනස් ්‍ර ලාංකිකින්ට හා විදේශකින්ට මෙරට මුදල් තැන්පත් කිරීම, විශේෂසාහනලපදීම වැට පිළවෙලක් ක්‍රියාටනගර බව අමත්‍ය ආචාය ැඳලු ගුණුවර්තන බතා මෙ මාත්‍ය හමුමේදී ප්‍රකාශ් කලා. ඩොලරේයට ගෙවන රුපියල් ප්‍රමාණයේ දිගෙන් දිගටම ඉහලයාම වැලක්කීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත වාසයකන්න ශ්‍රී ලාංකිකයන්ට සහ. වෙනත් විදේශකයන්ට ඉතා වාසිදායක කොන්දේසි යටති. පිනිමේ පාන්න දැඩි රෙගුලාසිවලින් ලිහිල්ව. බදූ බලපෑම්වලයින් තොරව, විදේශවල රඳවා අතභාගෙන තිබෙන මුදල් සහ. තබන් සතුවතියෙන අත්‍රික්ත මුදල් ශ්‍රී ලංකාවයේ විශේෂිත ගෙනුමක. ඇපත් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දෙන ගැසට්ටිේදනය අදදිනේ දී නිකුත් වෙනවා. එන්න වගේ ගිනුම්තියනෝ ඒ ගෙනුම් ොල සාමාන්‍යෙන් ගෙවන පොලි අනුපාතික ඇති වෙන වානිජ ැංකුකා නිකුත් මුල්ල්‍යයා ඇතන වින්. ඒ පොිනුපාතිකට අතිරෙකෝ රජ වින් ශ්‍රීලංකා මහා බැක්කූ විසින් අතිරෙකෝ දිරිගැනීමේ පොලි ප්‍රමාණයක් ගනවා සියයට දෙක පොලියන්. අවම වසේ මේ තැන්පත් මාසාහයක කාලයක්වත්ඒ ගිනුමේ රදවා තබා ගැනීම අවශ්‍ය වෙනවා. එදහස් විස්ස පාන් ලිමෙන්න්තු ැතිවරණය සහ නව පාදලිමේෙන්න්තු කැඳවනදිනය මයින් ැතිවරන කොමිෂන් සභාවේ සහපති මහින්ද දේශප්‍රේ මහතා පසු කිය මස තිස්සෙක් පිනිිදා සහ මේ මස පළමු පිනිිදා එවූ ලිපිස් සඳහා ජනාධිපති ලකම් ආPB ජන්දර මහතා පිළිත්තුරු ලිපියක්්‍ය වාතිබෙනවා. නදීපතිතුමාගේ නිලකාරන් සහ එවු ලැබූ ලිපි සියකාර්යාලට පැමීමට පෙර, ජනමාත්‍ර නිකුත් කරතිබීම සහ එක ලිපී තවත් අයට පිටපත් කරතිබීම ගැන තන් මවිතයට පත්වන බව ජනාතිපති ලකම්වරයාසිය ලිපියෙහි දක්වාතිබෙනවා. පිකල් දේශපාලන පක්ෂ සහස්වාදින අපේක්ෂකයන් ගණනාවක් පාලිමේන්තු විුරුවාහරමේ නියෝගය මැතවර දින නියමකිරීමේ දිනිය, නමෝජන පත්ත්‍රය භාර ගැීම දිනය සහ අදාල තරම් ාරනලධාරන්මත. පත්්‍ර හාද පිග ය පරිදි ටිතු කල ව ප මව ය හ රන්න. ඒ අනුව පාලිමන්තු ැතිවරන පනතේ වි හතරනචේ දේ පරද මැතිවරන කොමසම විසින් ගැසට ලේකනයක් මග නිවේදයක් පල තුව තිබන . පසගේ මස වන කමසම නිකොත් කල අන්ක ේක හට හ ඇල ක් දොලහ ගැස ලේකන ම . ම සි පස්ස වනදා උදසන හතේ සිට පස්සරු හතර දක්වා චන්ද වි සිීන් සු කරන බවස න්ද විම පැත් න ැදවරන ්‍රික්ෂ හන්රම නිවදනයක් පසිද්කල බව දක්නට ඇති බවයි ජනාතිපති ලෙකම්මරයා සේලිිය දක්න්නේ. එන් පසු පසුගේ විසි එක් වනදා මැතිවරණ කොමිසම නිකුත් කල අංක විසයකයි හැට හත ඇල එරක් දහ නවය ගැසට ලේකනේ ලබන විසි පස්ස වනඩා චන්ද විමසිම් සදුකල නොහැකි බව ප්‍රකාශකරතිබුණා. එම ගැසට ලේකනේ හමති වුණේ ලබන තිස් පනදාසිට. නි හතරකට පසු එලමෙන්නද දෙනයක් චන්ද විමසන දනය ලෙස නම් කරන බවයි. ලබන විසි පස් වනදා චන්ද විමසීම කළ නොහැකිනම්. සිහරේ තුන චේදයටතේ නිකුත් කල ගැසුත් ප්‍රකාශණන, චන්දු විම්සිම කළහැකි වෙනද දෙනයක් විශේෂිෂ ඳහන්කිරීමට, එම චේදේ විදවිාන අර්තයේ කොමස ැඳසිටන බව කණකාටවන්නවාද පෙන්වාද යුතු වයි, ජනාතිපති ේකම්ව රයත් නහ කරන්නේ. ජනතිපිත්තුවමාට ලැි ඇති උපදේ අනුව ලබඩ මස විසි අටදින හෝ ඊට පෙර මැතිවරණේ පැත්වීමට නොහැකි බව ප්‍රකාශකිරීම මේ අවස්ථාවේදී කළන හැකි. දු මසමේ දිනය ියමකිරීම මැතිවරන කොමිසමේ වගකීමක් පන අතර මතිවරන කොමිසම කාරියන්ට සහ වගකීමමට මැදිහත්වීම, ජනාධපත්තුම අදහස් නොරන බවද ජනාධපති කම්මරයා පවසනවා. චන්දේ කල්ටබූ දිනෙන් පහලස් වන දිනේබූද ද විමසම පැත්ව හැකි බයි නනාධපති කම්වරයා ිියේ දක් වන්නේ. මෙම කරුණුැකීමේදී ආණඩු්‍රම ව්‍යවස්ථාවේ එකසි විසි නවන වගන්ති යාර්ථයේ ශ්‍රෂ්ඨාධි කරනයවත යොමුුවීමේ ප්‍ර්න පැන නොගෙන බව මතිවරනු කොමසම ඇ නුදීමට තන්මත බස්ස ව හරන්න. නමක් ගමක් දැන්නේ නන්න හැබැයි මනසේ. කරෝන අර්බදියයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සාර්ථකව කටයුතු කර ඇති බව අමාත්‍ය දැළ සලහ පිම මහතා පවසනවා. අධ්‍යප නමා්‍යංශී අද පැවති මාධ්‍යහමෝකදී අමාතවරයා මේ බව සඳහන් කලාා. දරුවන්ගේ ලේඛන කුසලතා ඉස්මතුකර ගැනීම සඳහා වැඩපිරිවෙලක් සකස්කර ඇති බවද අමා්‍යවරයා මෙහිදී සඳහන් කලා පෙරටේ මතයයාහදයක් විර තිබුණේ ඇෙන් මැසිවිල්ලක් තිබුණ. අපි දැන්දරුවෝ කියවන්නන්නේන ලියන්නේනේ. අපේ කාලේ වගේ නෙමෙ දැක් නැම මැසිවිල්ල බොරු කියල ඔප්පු කරන්න. අපේ ජාතියේ මිලියන පහකට ආසන්න දරුවට හොඳ අවස්ථාවක් ලැබල තියෙනවා. රටක් වටින ඔබ ළඟ තියෙන රටක් වටින කතාව රටක් වටින පොතක් බවට පරිවර්තනය කරගන්න මේ අඳුරු අවස්ථාව පාවිච්චි කරගන්න. මේ අතර විභාග කල්ැබීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවද අතෙ ඩල සලහපෙරුම මහතාම මෙහිදී වැඩිතුරටත් ප්‍රකාශ ක. මේ තත්ව ඇතුළේ තවස් දහයකින් පාසල් නවතාරම්භ කරන්න පුළුවන්කමක්දී කියලා අපි විශ්වා කරන්න හොඳනේ. අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇරන්න ඔබ කිසිම ප්‍රෝට්ති මූලාශ්‍රයක් පාවිච්චි කරන්නේ එපා විභාහ ගොහෝ වෙනත්කාරුණුවක් සම්බන්ධය අපි කිසිම විවාාහගයක් කල්දන තියදු කරන්නේ. අගෝස් මාසේ එ විදිට මුසස් පෙළ පවත්වන්න අගෝස්තු මාසේ එ විදිටම පයිශිෂ අතපාත්වන්න කෝරෝනා වසංගතයට එරහිව සටන්කිරම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට යුරෝමිලියන විසිද දෙකක ප්‍රධානයක් සිදුකරතිබෙනවා. යුරෝපා සංගමය සිස ජා්‍යයන්තර හවල් කරවන සමක එක්ව ශ්‍රී ංකාවේ සෞඛ්‍ය කෘෂිකාරමාන්ත සහ සංචාර්කක්ෂේත්‍ර වර්ධනය කිරමිසඳ හ මහිදී උපකාරසිදු කිරීමට නේමිටයි. ලෝක සෞකිස්ාන ධන ඔස්සේ යුරෝමිලියන දෙකක් වටනා වෛද්‍යඋපකරණ සහ සැපියුම් ලබාදීමට මෙහිීටයුතු කිරෙනවා. லக்காவே குஷக்கமக் ேற்றிய வෙනுவந்து, யுரோமியான දசயදஷம பாக பතිපාதன ලබාதීම நீமித்தை. கிராமிய ප්‍රதேේශவල පුදகள் பிராධன வதனைකිීම மம குடா வி්‍යயாப்பாரகமிටசாயීමது இருரோ பஸ் தங்கமை போக்கரணවා. பிரதானன் කොட்டසක් வها ලபாාதීමது சிுොட்டஸ் வச இதிரி காசிமாவைதி සහ இதிரேதி ලබාதීමට நிமித்தை. நிතින සහ ්‍ය्याශ सेवा පිබඳ ජනාතිපති කාර සාද ලකා ප්‍රධාनी, බැසිල් රජපක්क्षෂ මහතා සම ැති හමුේද නිිළිබද ීර්क වශයෙන් කරනु කச்ச කරண ම यன සම මட்டாकලිය ප්‍රදේශ ජනතාව වली ආර विदाදීම මේ වැඩස ना ්‍රயா කළ A එම සமாகග, මානව සපත් ක මनाක, சுरेश මුත්யா මහතාගේ ප්‍රධනත්වேன். මட்ட कोොලිය बஸ்වතු पළ अසදි வேலி ආර ද්‍රවි ධීම කතු කරना. ය අදර කො-19 සෞඛ්‍ය හා සමාජ සම් රක්ෂණ අරමුදුලට යුනිලිව සමාගම රුපියල් මිලියන දහයක් ලබා තිබෙනවා රටේ පවතින තත්වය හමුවේ අපහසුතාවට ලක්ව සිටින ජනතාවෙනුවෙන් බෙදාදීම සඳහා යියෙන් මනුෂ්‍යත්වය සත්කාරය අරමුදුලට ලැබුණු පරිත්‍යාගවරෙන් අත්‍යවශ්‍ය බහන්ඩ මිනිලතිී ගැනීම සිදු කැරුණා අයිITයෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය

ඒ නුත්්‍යේ සත්කාරයේ මනුෂත්තය පෙර දරරි කරගෙන අපි ගමන් ආරම්භ කරන්න සූදානම් හිටදිනේ සිට. මේ ඒ වෙන්වෙන් පසුබිම සැසනාකාරය තම ඔබ දකින්නේ යනු අපි හිටදිනේදති පළමුම ආදීරය ලෙස අධදරනයේ කලාකාරුවන් වෙතේ වගේම ළමනිවාස වැඩිහිටිනිවාසසා. විශේෂවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් රැගෙනයන්නට සියලුක්කාටතු සූදදානම්ක් ලතිබන ඒ බ ආදරය එත් තැනු තැන අයිටන් මනුෂත්වේ සත්කාරය. ලබ ස්්‍රිකේ තුළලම බහන්ඩ පෙදාදීම සිදු කරනු ඇති. මේ අතර අයිටන් මනුෂ්‍යත්වය සත්කාරය සඳහා සඳවිීමට ටෙලි නාන්ට නිෂ්පාදක ප්‍රියන්තමාපා විජයේ සිංහ මහතා සහ ටෙලි වෘතිකන්ගේ ජාතික සංගමේත මූල්්‍ය පරිත්‍යාගයක් සිදුකරති බෙෙනවා. රූපවාහිනී මහගතර සූදානම් ඒ යුතුකමට අපිට ඔබව මතකයි අයිITෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය. අවෂදහල් නිසි පරිදි ක්‍රාප්මක වීම පිළිබඳව නිරීක්‍ෂණය කිරීමට ජාතික අෞෂ්‍යධ නයාමන අධිකාරය පියවර කෙනැතිබෙනවා. ඕන ර්දන නාධිපති කාරයසාදන බලකායගත් තීරනය එකට අනුව සේලු මෞෂ ල් අද පෙරවර නවේ සිට සහදක්වා විරතව ැමීමට තේරය කරුා. එමවෂ දහල් රීක්ෂණ කිරීම සිද වන්නේ ජාති ෞක්ෂද ්‍යානනාධිකාරයමගේ. ජනතාවගේ හ ෂ දල් වන සේකන් ආරක්ෂාව වුව ගතයතු ක්‍රියයාමාර්ක ෙන ද්‍යනන්න පිළබඳව හි පරීක්ෂාවටලක් කරන ඇති. ෞෂ් යා මනධ කාර දිරිිත්කරඇති ාමනන්ට ැවටයතු කරන ක්ෂ හසනහා අවවාද කිරම් සිදු කරන අතර. ඉදියේදී ඒවා වසා දැමීමටද කටයුතු කරෙනවා. දිවෙන්නේ සියලුම අෞෂදසාලා පෙරු නමේ සිටන් පසරු පහදක්ව යුරතව තැබීමට කාරය සාදන බලකයි තීනෙ කළ තියෙන. ය අනුවවා මහජනතාවට කලබලයකින් තොරව තමන්ගේ අෞෂ දෙටික අෞෂසාලාට පැමෙන්ල්ලලා ඒලළඟු වෛද පොටර ඉරිපත් කරලලා ලබාගැනීමේ පහසුම සලසා තියෙනවා ේයනු අපි පාශෂව දෙකට කියනවා තමන්ගේ ආරක්ෂවසරසාල ගැනීම සඳහා අප ඉදිරිපත් කරලා තියෙන ක්‍රියාදාමයන් නිසාහාකාරෙන් පිළිපැදී යුතුයි කියනක. එසේ නොකරන අවෂසසාලාහිමන් පිබඳව ඉදදියේ දි නතිමගින් තුර. බලාපොත්ත එසමකිින් අපේ ප්‍රධාන සිංහල ප්‍රෝක්ති විකාශය අවසන්පනවා නැවතත් හමේමු රාත්‍රී නවැති හට www.ipnnews.tellk